embracing functionality and longevity. Otto Bathware, using state-of-the-art technology, brings to life ceramics. Otto Bathware, lasts generations. ගිහිලිය එමුතුමගේ දැන් මේ බෙහෙත් ප්‍රශ්නේදී දැන් මෙතුමා රිමාන්ඩ් බඳාගාට විතරක් පත් කළ ඇද්ද සහ දැන් ඔහු තාමත් පරිසර ඇමති ඔව් ඒක තමයි මෙහෙම දැන් එතන නඩු කටයුත්තක් කරන හින්දා ඒක ඒ පිළිබඳව අපිට මං හිතන්නේ තීන්දුවක් දෙන්නට බෑ ඒ කියන්නේ පුරවැසියන් විදියට නමුත් අපි බලන් ඉන්නවා මේ නීතිමය ප්‍රතිපාදන සහ නීතිමය කටයුත්ත ඉතාමත්ම සාධාරණව ජනතා හිතවාදී විදිහට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරයි කියලා. මොකද නීතිපති දෙපාර්තමේන්තුව බැඳලා ඉන්නවා අපේ රටේ තියෙන ව්‍යවස්ථානුකූලව ජනතා පරමාධිපත්‍යයට හානි වෙන අවස්ථාවලදී ඒ නීති හරියාකාරයෙන් ක්‍රියාත්මක කරන්න. ඉතින් අපේ අවධානය අපි සම්පූර්ණයෙන්ම ස්ථානගත කරලා තියෙන එතන මොකද ඔතනින් විතරක් ඔක නැවතුණා මදිනේ අනිවාර්යයෙන්ම මේකෙදි පැහැදිලිව අපිට ඉතාමත්ම සාධාරණ සැකයක් තියෙනවා මේක ඇතුලේ දැවැන්ත වංචාවක් ඒ කියන්නේ පහළ සිට ඉහළටම මේක ඉහළ කොතන මේ ඉහළ කියනකොට මේ ඉහළ කියන එක කොතනද කියන එක අපිට දැන් හිතාගන්න බැරි මට්ටමකට තියෙනවා මේක කැබිනට් අමාත්‍යවරයෙක්ගේ මට්ටමෙන්ද නැවතිලා තියෙන නැත්නම් එතන නැත්නම් එතනිනුත් ඉහළ ගිහිලා තියෙනවද කියලා ඉතින් මේක මම කියන්නේ ඒ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැහැදිලිව මේකේ හැම අහු මුල්ලක්ම හොඳට හාරලා හොයලා මේක සම්පූර්ණයෙන්ම ජනතාව ඉදිරියේ තියන්න ඕනේ කියන තැන තමයි අපි ඉන්නේ පුරවැසි සංවිධානයක් විදිහට. ඉතින් එන්න ඒක එළියට එන තාක්කල් මම හිතන්නේ අපි හැමෝම මේ අරගලයේ දිගින් දිගටම යෙදිලා ඉන්නවා. මොකද සමහර විට මේකම වෙන්න පුළුවන් මේ රටේ තියෙන මේ දේශපාලන ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන සලකුණ. ඉතින් අන්න ඒ සටන මම හිතන්නේ මේක අපි දිගින් දිගටම ගෙනියනවා. මේ සටනේ අවසානයක් වෙනකන්, ඒ කියන්නේ මේකදී මහජනතාවට සම්පූර්ණ සාධාරණයක් වෙනකන් ඒකට අවශ්‍ය කරන සියලුම ඒ පරීක්ෂණයන්, ඒ වගේ මේකට අවශ්‍ය කරන නීතිමය ප්‍රතිපාදන මේ හැම එකක්ම අපක්ෂපාතීව සාධාරණව ඉතාමත්ම කඩිනමින් ක්‍රියාත්මක කරන්න කියන ඒ බලකිරීමත් මම හිතන්නේ පුරවැසියන් විදිහට ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවටත් පුරවැසි අයිතිවාසිකමක් විදිහට අපි අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරනවා. ඉතින් ඒ පිළිබඳ හොඳ අවධානයෙන් අපි ඉන්නවා. රිමාන්ඩ් බන්ධනාගාරගත කළ විතරක් මදි. මේක පරීක්ෂණ සම්පූර්ණයෙන්ම අවසන් කරලා ඊට පස්සේ අධිකරණයේ ඉදිරියේ අනිවාර්යයෙන්ම උන්ට ඒ නිසි දඬුවම් ලැබිය යුතුයි කියන තැන තමයි අපි ඔක්කොම මම හිතන්නේ පුරවැසියන් විදිහට පෙනී හිටින්නේ. අපි දැක්කා රෝෂාන් රණසිංහ අමාත්‍යවරයා හිටපු අමාත්‍යවරයා දූෂිත වෙන කතා කරලා ඔහුට අමාත්‍ය ධූරය අහිමි වුණා. දැන් හරිනම් ජනාධිපති මේ මොහොතේ කළ යුත්තේ කෙහි රඹු කැලේ අනතිකම ඉවත් කිරීම නෝ පැහැදිලිව. ඉතින් අපි කියන්නේ ඒක يعني සාමාන්‍ය يعني ශිෂ්ට සම්පන්න සමාජයේ රටක ශිෂ්ට සම්පන්න ආණ්ඩුවක් තියෙන රටක නම් පැහැදිලිව වෙන්න ඕනේ දේ තමයි ඔය පරීක්ෂණ තියන්නත් කලින් ඔය වගේ චෝදනාවක් ආවම ඉස්සලාම වෙන්න ඕනේ ඉස්සලාම ඒ ඇමති විසින් තමන් ඉල්ලාස් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ පරීක්ෂණ ටික සාධාරණව කරගෙන යන්න අවශ්‍ය කරන මේ සහයෝගය සම්පූර්ණයෙන් දෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැත්නම් ඒ ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒකනේ අපි කිව්වේ අර පළවෙනිම පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ගෙනාපු වෙලාවෙත් බහුතර කැමැත්තකින් ඔහුව තියාගත්ත පාර්ලිමේන්තුව ඇතුළේ. ඉතින් අපි කියන්නේ ජනාධිපතිගේ ඉඳලා මේ රටේ පාර්ලිමේන්තුව, ඒ කියන්නේ මම හිතන්නේ අපේ චානක සහෝදරයත් මතක් කරා වගේ ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ කියන්නේ මේ රටේ මෙච්චර අපේ පුරවැසියන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන මිනිස්සු පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නකොට ඔවුන්ට විරුද්ධව ඇස්පනා පිට සාක්ෂි එළියට එනකොට මෙහෙම වැරදි කරලා තියෙනවා කියලා තවදුරටත් ඒ කියන්නේ සදාචාරක අවම සදාචාරයක් තියෙන කැබිනට් මණ්ඩලයක් හරි එහෙම නැත්නම් පාර්ලිමේන්තුවක් හරි ජනාධිපති කෙනෙක් නම් ඉන්නේ අනිවාර්යෙන්ම ඔහුව ඒ තනතුරින් අයින් කරන්න ඕනේ. අඩුම ගානේ ඒක පරීක්ෂණ ටික අවසන් වෙලා ඔහු නිවැරදි නම් ඒ නිවැරදි කියන තැනට එනකම්. නමුත් සිද්ධ වෙන්නේ අවසාන මොහොතම දක්වා ඔවුන් ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ ඇත්තටම ඔය රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න අවශ්‍ය කරන මේ නීතිමය ප්‍රතිපාදන වලට යන්නටත් මම හිතන්නේ ආණ්ඩුව තල්ලු වෙනට ප්‍රධානම හේතුව තමයි මේ වෙලාවේ මේ ගොඩනැගෙන මහජන පීඩනය. ඉතින් අවාසනාවකට ඔබගේ ප්‍රශ්නට උත්තරේ තමයි අනිවාර්යයෙන්ම අපි විශ්වාස කරනවා. ඒ කියන්නේ ජනාධිපති විසින් ඒ තීන්දුව ගන්න තිබෙන ගොඩක් කලින්